අද මේ ලෙසන් එකෙන් ඔයාලට මම කියලා දෙන්න හදන්නේ මෙන්න මේක ගැන. ඉතින් මේක මොකක්ද කියලා අපි මේ පාඩමෙන් ඉගෙනගමු. හරි. මේකට කියන්නේ කැපෝ එකක් කියලා. ඉතින් මේක කේපෝ කියලා අපි කියනවා. ඉතින් මේ කැපෝ එකක් ඔයාලට පුළුවන් වෙලඳ පොලේ මිලදී ගන්න. ඉතින් ඔයාලා ඇයි මේ කැපෝ එකක් මේ අපි ගිටාර් ගහනකොට පාවිච්චි කරන්නේ කියලා මම ඔයාලට දැන් කියලා දෙන්නම්. ඉතින් මොකද්ද මූලික වශයෙන් මේ කැපෝ එකකින් වෙන්නේ කියන්නේ තමයි දැන් ඔයාලට මම පෙන්නන්න යන්නේ. ඉතින් මේක පොඩි ක්ලිප් එකක් වගේ එකක් ඔයාලට පේනවා. රයිට්. ඉතින් මේක අපිට පුළුවන් ගිටාර් එකේ මේ විදිහට ක්ලිප් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලා මේ ක්ලික් කරනකොට හරියට බලන්න ක්ලික් කරාට පස්සේ මේ ඔක්කොම ස්ට්‍රින්ග්ස් ප්ලග් කළා තියෙන්නේ කියලා සමහර කැපෝ හරියට ප්ලග් වෙන්නේ නැහැ. ඉතින් මේ කැපෝ එකේ දිග ප්‍රමාණය අඩු වුණාට පස්සේ ෆෙඩ් බෝඩ් එක ගොඩක් මහත් වුණොත් එහෙම සමහරවට කැපෝ එක ප්ලග් වෙන්නේ නැහැ. එතකොට මේ අපි ගත්තොත් එහෙම රියෝජ් මාස්සෝගා වගේ ගිටාර් එක සාමාන්‍ය මේ මොරිස් ගිටාර් එකට වඩා චුට්ටක් විතර ෆ්‍රෙට් බෝඩ් එක මහතයි. ඉතින් ඒ වගේ ගිටාර් එකකට මේ පොඩි කැපෝ එකක් නැමුත් එම හරියට සෙට් වෙන්නේ නැහැ. ඉතින් කැපෝ එකක් තෝරගනිද්දිත් ගිටාර් එක අරන් ගිහිල්ලා කැපෝ එක දාලා ප්ලේ කරලා බලන්න. ඉතින් නැත්තම් සමහර වෙලාවට කැපෝ එක හරියට ගිටාර් එකට සෙට් වෙන්නේ නැහැ. එහෙම කරන්න යන්න එපා. ගිටාර් එක ඩැමේජ් වෙන්නත් පුළුවන්. සමහර බාල කැපෝ ඔයාලා පාවිච්චි කරන්න කිව්වොත් ඒකින්ද කැපෝ එකක් තෝරගන්නකොට ගිටාර් එකත් ඔයා ෂොප් එකට අරන් ගිහිල්ලා කැපෝ එක දාලා බලලා ඔයාලා කැපෝ එක මිලදී ගන්න. ඉතින් කැපෝ එකේ මූලික වශයෙන් වෙන්නේ ට්‍රාන්ස්පෝස් වීමක්. يعني සවුන්ඩ් එක ට්‍රාන්ස්පෝස් වෙනවා. කීබෝඩ් ගහන කවුරු කෙනෙක් ඉන්නවනේ කීබෝඩ් එකේ ඔයාලා ට්‍රාන්ස්පෝස් කරනවා ඇති එක එක කීස්. ඉතින් මේ ඒ විදිහට අපි ගිටාර් එකේ ට්‍රාන්ස්පෝස් කිරීමක් තමයි කැපෝ එකකින් කරන්නේ. හරි මම කැපෝ එක ගන්න නැතුව E minor කෝඩ් එක ඔයාලා ප්ලේ කරලා පෙන්නන්න. එතකොට ඔයාලට ඇහෙන්නේ ඔයගේ සවුන්ඩ් එක. දැන් පළවෙනි ෆ්‍රෙට් එක මම කැපෝ කරලා ඒ කෝඩ් එක ප්ලේ කරොත් මේ වගේ සද්දේ. අන කොටක් තීව්‍ර වුණා. ඇත්තටම එතන මොකද්ද වුණ තීරි කියලා මම ඔයාලට දැන් කියලා දෙන්න. ඔයාලට තේරෙන්නේදී හඬ තීරවීමකට ලක් වුණා. එතකොට දැන් ඔයාලා සාමාන්‍ය ගිටාර් ප්ලේ කරනකොට දන්නවා බිග්ිනර්ස්ලා අපි මතර E minor එකක් ප්ලේ කරොත් අපි F minor එකක් ප්ලේ කරන්නේ මෙහෙම බා කරනවා. රයිට්. අපි E major කියලා හිතමුකෝ. දැන් E major F major ප්ලේ කරනකොට ප්ලේ කරනවා. ඒ කියන්නේ අර E major position එකම එකක් ඉස්සරහට දාලා මේ ඇඟිල්ල බා කරනවා. හරි. ඉතින් ඒ ක්‍රියාදාමය තමයි ඉතින් අර මේ පළවෙනි ඇඟිල්ලෙන් වුණ දේ තමයි මේ කැපෝ එකකින් වෙන්නේ. දැන් මෙතන මෙහෙම කැපෝ එක දාලා මෙතනින් E minor ගහුවත් වදින්නේ E එකට පස්සේ තියෙන සෙමිටෝන් එක F F minor F minor කෝඩ් එක තමයි වදින්නේ. එතකොට මෙතන E major එකක් ප්ලේ කරොත් වදින්නේ F major එකක්. මෙතන කැපෝ කරලා තියෙන මේක තියන්න ඕනේ නැහැ. හරි. Right. එතකොට කරර් එකේ net අපි කියමු මෙහෙම එකක් ප්ලේ කරනවා නම් ෆ්ලෙමින්ගෝ ගිටාර් වගේ නම් B
flat. ඒ මයිනර් මේක B flat මයිනර් වෙනවා. එතකොට පළවෙනි ෆ්‍රෙට් එක කැපෝ කරලා ඔන්න හරි. එතකොට B flat මයිනර් තමයි අපි මේ ප්ලේ කරේ. ंग
bar exercises මම කියලා දෙන්නම් ඔයාලට. එතකොට මේ කැපුවගෙන නැතුව මේ ඇඟිලි තුන යවනවා ටයකේ මේ තියෙන ෆ්‍රෙට්ස් වලට පාට් එක වෙන වෙනම. හරි. ඉතින් එහෙම අපි A level එකටත් එන්න ඕනේ. හරි. ඉතින් classical flamenco play කරන අය සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ level එක අනුව එයාලට පුළුවන් ඒ තත්ත්වෙට එන්න. ඉතින් සාමාන්‍ය රිද්ම් ගිටාරිස් කෙනෙක් හරි ලීඩ් ගිටාරිස් කෙනෙක් හරි ඔයා ඒ මැත්තෙම ඉන්නත් එපා classical flamenco කියන ස්ටයිල් දෙකට එන්න. ඒ දෙකත් ඉගෙන ගන්න. මොකද ලෝකෙ ඉන්න හොඳ ලීඩ් ගිටාරිස්ලා ඒගොල්ලෝ අනිවාර්යෙන්ම ඩිග්‍රී එකක් හරි කෝස් එකක් හරි classical guitar flamenco guitar අනිවාර්යෙන්ම කරලා තියෙනවා ගොඩක් වෙලා. හරිද? ඉතින් ඒක අතාරින්න ගොඩක් අය. ඒක ඇවිල්ලා ගිටාර එකේ තියෙන high level එකක්. හරි? එතකොට මම ඔයාලට දැන් පෙන්නුවේ කොහොමද මේ දේවල් අපි මේ කැපෝ එකකින් පාවිච්චි කරන්නේ කියලා මේ විදිහට අපි පාට් එකක් හරි මේ කෝඩ්ස් කොහොමද මේ විදිහට හැදිලා තින්නේ අපි කොහොමද ඒක භාවිත කරන්නේ කියන දේ සම්බන්ධව තමයි මම දැන් ඔයාලට කියලා දුන්නේ. එතකොට දැන් සාමාන්‍ය ක්ලාසිකල් ෆ්ලෙමින්කෝ ප්ලේ කරනකොට සාමාන්‍ය ක්ලාසික গিitar එකක් ගත්තට පස්සේ ෂීට් මියුසික් එකක කැපෝ සමහරවිට කැපෝ කරන්න කියන ෆ්ලෙමින්කෝ පීසස් වල ගොඩක් වෙලාවට තියෙනවා අපි කියන්නේ ෆ්ලෙමින්කෝ පීසස් වල සෙකන්ඩ් ෆ්‍රෙට් කැපෝ. හරි මම ඔයාලට මේ පෙන්වන්න දැන් රූප නාමෝගින් මේ තියෙන්නේ මෙතනදී පෙන්වන්නේ සෙකන්ඩ් ෆ්‍රෙට් එක කැපෝ කරන්න කියලා. හරිද? එතකොට කරන්න ඕනේ දෙවෙනි ෆ්‍රෙට් එක කැපෝ කරන එක. හරිද? එතකොට ඒක කැපෝ කරලා තමයි ඒක ප්ලේ කරන්නේ. දැන් මම ඔයාලට මගේ ඔන්ලයින් গিitar අකඩමියේ මගේ ශිෂ්‍යෙක් මේ සෙකන්ඩ් ෆ්‍රෙට් එක කැපෝ කරලා ප්ලේ කරන මේ ඔයාලට පෙන්වන ෂීට් මියුසික් එක මං චූටි කොටස ඔයාලට පෙන්වන්න. දැන් එතකොට එයා මේ ෂීට් මියුසික් එක ප්ලේ කරන්නේ සෙකන්ඩ් ෆ්‍රෙට් එක කැපෝ කරලා. අතලා බලන්න ඉතින් ප්‍රැක්ටිස් කරන්න හැමදෙස්සෙම තව මම ඔයාලට ෆ්ලෙමින්කෝ පීස් එක කුංචි කොටසක් වාදනය කරලා පෙන්නන්න නම් ඒක සෙකන්ඩ් ෆ්‍රෙට් එක කැපෝ කරලා ගත්තේමයි
ඉතින් ඔක තමයි කැපුවගේ කතන්දරේ. ඉතින් මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මේ පාඩමෙන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බුමු. එතන හම්බුනොත්ම ජය වේවා.